පිනතුනේ අපි පහුගිය ධර්ම දේශනාව අපි සිදු කරන්නට යෙදුන මේ පහුගිය ධර්ම දේශනාව තමයි අද නැවත වතාවක් සාකච්ඡා කරන්න කල්පනා කළේ. මොකද එදා දේශනාවේ යම් අමාරු තැනක් අපහසු තැනක් තිබුණාද කියලා සමහර වෙලාවට හිතුන නිසා ඒ නිසා ඒ දේශනාවමයි අද සාකච්ඡා කරන්නේ. අපි ඊට කලින් දේශනාවේ සාකච්ඡා කළේ මේ සැපය පිළිබඳව ප්‍රීතිය සුවය කියන දෙක පිළිබඳව තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඒ ප්‍රීතියයි සුවයයි කොහොමද ලැබෙන්නේ කියන කාරණාව තව ටිකක් අද දවසේ අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ ආනාපාන සති චතුෂ්කයේ චතුෂ්ක හතරක් පිළිබඳව අපි සාකච්ඡා කළා. හතර හතර කොටස් හතරක් තියෙනවා කියලා. ඒකේ දෙවනි චතුෂ්කයේ තමයි අද නැත්නම් මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ දෙවනි චතුෂ්කයේ. පීති පටිසංවේදී කියන කාරණාවට සම්බන්ධ කරුණු තමයි සාකච්ඡා කළේ. පින්නතන මෙතන සඳහන් කරනවා මේ සුවය සම්බන්ධයිනුත් පච්චත්ත සහ සාමාන්‍ය කියලා ලක්ෂණ දෙකක් තියෙනවා කියලා. අපි කලින් පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන එක සාකච්ඡා කරලා තියෙන නිසා මේ වචනේ තේරුම අපේට මතක ඇති කියලා හිතනවා. සාමාන්‍ය ලක්ෂණය කියලා කිව්වෙ පොදු ලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ලෝකෙ සියලුම දෙයට පොදු දෙයට කිව්ව සාමාන්‍ය ලක්ෂණය කියලා. පච්චත්ත ලක්ෂණය කියලා අපි සඳහන් කළේ තම තමන්ට ආවේනික වූ ලක්ෂණය පච්චත්ත ලක්ෂණය. එහෙනම් මෙතන සඳහන් කරනවා සුවය සම්බන්ධයෙන්ුත් මේ පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන දෙකම තියෙනවා. සුවය නැත්තම් සැපය සම්බන්ධයෙන්ුත් මේ ලක්ෂණ දෙකම පවතින බව. ප්‍රීතිය සම්බන්ධයෙන්ුත් පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන දෙකම තියෙනවා. සුවය සම්බන්ධයෙන්ුත් පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන දෙකම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ විදර්ශනාව කරගෙන යද්දී තමයි මේ පච්චත්ත ලක්ෂණය කියන එක වෙන වෙනම වැටහෙන්න පටන් ගන්න. විදර්ශනා භාවනාවේදී තමයි ඒක වෙන වෙනම වැටහෙන්න පටන් ගන්න. ප්‍රීතියට කොයි විදිහටද මට මේක වැටහෙන්නේ? සුවයට කොයි විදිහටද මට මේක වැටහෙන්නේ? ප්‍රීතියයි සුවයයි දෙකේ දෙවිධයකට වැටහෙන්නේ කොහොමද කියන එක හරියටම අපිට තේරුම් යන්නේ විදර්ශනාවේදී. ඒ කාරණාවයි එතන සඳහන් කරන්නේ. නමුත් සඳහන් කරනවා සාමාන්‍ය ලක්ෂණය හෙවත් පොදු ලක්ෂණය එහෙම නැත්නම් මේ අනිත්‍ය ලක්ෂණය මුලින්ම බලන්නේ නැහැ කියලා මේ කාරණාවේදී. ඕනෑම ක්‍රියාවක ඒ අනිත්‍ය ලක්ෂණය මෙතනදී මුලින්ම බලන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තම තමන්ට ආවේනික වූ තමන්ට වැටහෙන ක්‍රමයේ තමයි ඉස්සරලා බලන්නේ. මුලින්ම අනිත්‍ය ලක්ෂණය දිහා බලන්න ගියොත් අපිට එහෙම වුණොත් ජීවත් වෙන්න නැත්තම් පවතින්න අමාරු වෙනවා ජීවිතේ. හැමදේම අනිත්‍ය වශයෙන් එහෙම ගන්න ගියහම නමුත් ඒ සියල්ලටම අපි එකපාරම එහෙම නොබැලුවාට පොදු ලක්ෂණයක් තියෙනවා. නමුත් හැමදේම එකපාරම අන්තගාමී වෙලා එහෙම බලන්න ගියොත් පවතින්න බෑ. ඒ නිසායි දේශනා කළේ මුලින්ම තම තමන්ට ආවේනිකව වැටහෙන ආකාරයට ඒක අවබෝධ කරලා පස්සේ සාමාන්‍ය ලක්ෂණයට යන්න පුළුවන්. අන් ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ සාමාන්‍ය ලක්ෂණය කියන එක අපි බලෙන් බලන්න අවශ්‍ය නැහැ. ඒක ඉබේම අනිත්‍ය බව වැටහෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන හැමදේම එහෙමයි. කාලයක් බොහොම සුවයි සැපයි කියලා අපි කල්පනා කරපු දේවල්, බොහොම වටිනවා කියලා ගෙනල්ලා ආරක්ෂා කරගෙන තියාගෙන හිටපු දේවල් තවත් කාලයක් යනකොට ටිකෙන් ටික විනාශ ස්වභාවයට ගමන් කරනවා. එකම තැනක තියලා තිබ්බත් ඒක විනාශ වෙන ස්වභාවයක් යම් දවසක ඇති වෙනවා. නමුත් මුලින් විනාශ වීමේ ලක්ෂණ පහළ වෙනකොට අපිට ඒ පිළිබඳව දුකක් වේදනාවකුත් හට ගන්නවා. කාලයක් යනකොට අපි ඒක හිතින්ම හදා ගන්නවා මේ සෑම දෙයකම ස්වභාවය අනිත්‍ය ස්වභාවයයි. එහෙනම් මේ කිසි දෙයක ස්ථීර පැවැත්මක් නැත්තම් මටත් ස්ථීර පැවැත්මක් නැත්තම් මා නිසා යැපෙන මා නිසා ජීවත් වෙන කිසි කෙනෙකුටවත් මා නිසා මේ ලෝකේ සොයා සපයාගත කිසි දෙයකටවත් සදාකාලික පැවැත්මක් නැති බව ක්‍රමානුකූලව අපට පස්සේ තමයි අවබෝධ වෙන්න පටන් ගන්න. පින්නතින කිසා ගෞතමීගේ දරුවා මැරිච්ච වෙලාවේ
හැමෝම කිව්වා මේ දරුවා මැරිලා කියලා. නමුත් කවදාවත් පිළිගත්තේ නැහැ දාරක සෙනෙහස නිසා දරුවා මැරිලා බව. අන්තිමට කුණු වෙච්ච මල කඳත් කරේ තියාගෙන කල්පනා කරන්නේ කොහොම හරි මෙයා සනීප කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගාවට පිරිසක් ඇය යොමු කෙරෙව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇයට දරුවා මැරිච්ච බව එකපාරම නොකිය ඇයට සඳහන් කළා දරුවා සුවපත් කරන්න පුළුවන් අබ ටිකක් තිබුණා. හැබැයි ඒ අබ ටික ඕනේ කිසිවෙක්ම නොමලගේකින් තමයි අබ ගේන්න කියලා කිව්වේ. ඉතින් ඇය බොහොම සතුටින් තමයි අබ හොයන්න ගියේ. නමුත් හැම තැනම ගිහිල්ලා කවුරුවත් මේ ගෙදර මැරුණේ නැද්ද කියලා අහනකොට ඒ අය කියනවා එක්කෙනෙක් නෙමෙයි දෙතුන් දෙනා මැරිලා. අම්මත් මැරිලා තාත්තත් මැරිලා කිරියම්මත් මැරිලා කිරියත්තත් මැරිලා දරුවොත් මැරිලා සහෝදරයොත් මැරිලා. මේ කාරණාව මෙහෙම ගෙවල් ගණනාවකින් දැනගෙන යනකොට තමයි ඇයට වැටහෙන්න පටන් ගත්තේ. එහෙනම් මේ ලෝකයේ මරණය කියන එක ස්වභාවික තත්වයක්. එහෙනම් අනිත්‍ය ස්වභාවය මේ. එහෙනම් මගේ දරුවටත් උදා වෙලා තියෙන්නේ මේ ඒ තත්වයයි කියලා ඒක ඇයට ඉබේම පස්සේ තමයි වැටහෙන්න පටන් ගත්තේ. ආන් ඒ වාගේ අපිටත් මේ ප්‍රීතිය සුවය ආදී මෙම හැම කාරණාවක් සම්බන්ධයෙන්ම අනිත්‍යතාවයේ බලෙන් දකින්න යන්න එපා. නමුත් විදර්ශනා වඩ아가ගෙන යනකොට ඉබේම වැටහෙන්න පටන් ගන්නවා මේ තුල පොදු ලක්ෂණයක් අනිත්‍ය ලක්ෂණයක් සාමාන්‍ය ලක්ෂණයක් තියෙන බව ඉබේම වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා එතනදී මුලින්ම වැටහෙන්නේ පච්චත්ත ලක්ෂණේ කොටසක්. ඊළඟට සඳහන් කරනවා ඉස්සරලා වැටහෙන්නේ ලක්ෂණය පස්සේ වැටහෙනවා රස වගේ දේවල්. ඉස්සරලා ලක්ෂණේ වැටහෙනවා. ඊළඟට ඒ ලක්ෂණය තුළ ඇතිවෙන ප්‍රීතිය සුවය වගේ දේවල් දෙවනුව වැටහෙන්න පටන් ගන්නවා. ඒ හැමදේම එකවර වැටහෙන්නේ නැති බවත් ක්‍රමානුකූලව වැටහෙන බවත් සඳහන් කරලා තියෙනවා. ක්‍රමානුකූලව තමයි වැටහෙන්නේ. එකවර වැටහෙන්නේ නැහැ. අපි සාගරයකට බහින්න ගියත් අපි එකපාරම ගැඹුරට බැහැගන්නවා නෙමෙයි. ක්‍රමානුකූලව බැහැගෙන යනකොට තමයි ගැඹුරුයි කියලා වැටහෙන්න පටන් ගන්නෙ. ඒ නිසා මේකත් ක්‍රමානුකූලව තමයි වැටහෙන ස්වභාවයක් තියෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා අසම්මෝහ වශයෙන් ප්‍රීතිය කොහොමද වැටහෙන්නේ? මොකද්ද මේ අසම්මෝහ වශයෙන් වැටහෙනවා කියලා කියන්නේ? අපි මේ අසම්මෝහ කියන වචනේ කලින් සාකච්ඡා කරලා තියෙනවා. යම් ධානයකට සමවැදිලා ඒ ධානයෙන් අවදි වුණාට පස්සේ අපිට දැනෙන සුවය ධානයට සමවැදිලා ධානයෙන් අවදි වුණාම දැනෙන සුවය ප්‍රථම ධානයෙන් අවදි වුණාම දැනෙන සුවය දෙවන ධානයෙන් අවදි වුණාම දැනෙන සුවය ආන් ඒ සුවය තමයි අසම්මෝහ වශයෙන් ප්‍රීතිය වැටහෙනවා කියලා සඳහන් කරන්නේ. ධානයෙන් අවදි වෙච්ච පුද්ගලයාට කොයිතරම් ප්‍රීතියක් තියෙනවද කොයිතරම් සුවයක් තියෙනවද අසම්මෝහ වශයෙන් වැටහෙනවා කියලා කියන්නේ ඒකයි. එහෙනම් මේ ක්‍රමානුකූලව මේ දේවල් වැටහෙමින් එනකොට අපිට ඇතිවෙනවා පුදුමාකාර ප්‍රීතියක්. අන් ඒ නිසා සඳහන් කරනවා අසම්මෝහ වශයෙන් ප්‍රීතිය කොහොම වැටහෙන්නේද? ඒ විදිහ ප්‍රීතියක් ක්‍රමානුකූලව මේ දහම් කරුණු වැටහි වැඩෙමින් අවබෝධ වෙනකොට අපි තුලත් උපදින්න පටන් ගන්නවා. ඒක බලෙන් උපද්දවන්න බෑ. ඒ නිසා සඳහන් කරනවා විපස්සනාවේදී විතරයි මේ අසම්මෝහ වශයෙන් හරියටම අවබෝධ වෙන්නේ. විදර්ශනාව වඩන කෙනෙකුටයි ඒක අවබෝධ වෙන්න පටන් ගන්න. තව ලෞකික ලෝකේ තවත් දේවල් අපිට ක්‍රමානුකූලව වැටහෙනවා. ඒ වැටහෙන දේවල් ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. යමක් පිළිබඳව විශේෂයෙන් බලමින් විදර්ශනාව දියුණු කරන කෙනාට වැටහෙන ප්‍රීතිය පිළිබඳවයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ ලක්ෂණේ හරියටම අවබෝධ කරහම අඳුරගත්තහම පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි විනිවිද දකින්න පුළුවන් වෙනවා කියලා. ක්‍රමානුකූලව හරියටම ටික ටික වැටහෙනකොට මේ පොදු ලක්ෂණය සහ තම තමන්ට ආවේනික වූ ලක්ෂණය ක්‍රමානුකූලව විනිවිද දකිමින් වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ස්වභාවයයි මේ තියෙන්නේ මේ ස්වභාවයයි විනිවිද පේනවා. එහෙම අවබෝධ වෙන්නේ විදර්ශනාව තුළින් කියලා සඳහන් කරනවා. මේ ප්‍රීතිය සම්බන්ධයෙන් උත් යථාභූත ඥානය පහළ වෙනවා කියලා කියන්නේ ඒකයි. ප්‍රීතිය සම්බන්ධයෙන් යථාභූත ඥානය පහළ වෙනවා. මොකද්ද මේ යථාභූත කියන වචනේ තේරුම?
ඇත්ත ඇති හැටියෙම හරියටම පවතින ආකාරයෙන් නියම ස්වභාවයෙන්ම වැටහෙනවා කියන එකට තමයි යථාභූත වශයෙන් වැටහෙනවා කියලා කියන්නේ. එහෙමනම් මේ විදිහට දකිමින් දකිමින් යනකොට මේ ප්‍රීතිය කියන වචනේ සැබෑ ස්වභාවය, මේ ප්‍රීතිය ප්‍රීතිය කියලා කිව්වට අපි තව දන්නේ නැහැ ප්‍රීතිය මොකද්ද කියලා. එහෙනම් ප්‍රීතියේ සැබෑ ස්වභාවය අවබෝධ පටන් වෙන්න පටන් ගන්නෙ ආන් ඒ වැටහීමත් එක්ක කියලා සඳහන් කරනවා. ඒ කරුණෙන් අපිට එතකොට පැහැදිලි වෙනවා මේ ජීවිතයක විදර්ශනාවක් දිනුනු නොකර කෙනෙක් ජීවත් වෙලා මැරිලා යනවා කියලා කියන්නේ මේ ප්‍රීතිය සතුට සුවය කියන එක දැනගෙන මැරිලා නෙමෙයි. නමුත් ලෞකික ලෝකෙත් එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් සැබෑ වූ තැනට ගිහිල්ලා නැහැ. ආන් ඒක තමයි අපිට ලෝකේ ලස්සන බලන්න බැරි වුණේ. එතකොට ලෝකේ ලස්සන හැබෑවටම දැක්කේ බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මුළු විශ්වයම අනිත්‍යයි. මුළු විශ්වයම නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේ අනිත්‍ය වූ තරමටම අසුන්දර නැහැ. ලෝකේ සුන්දර නැති තැනක් නෙමෙයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය වුණා කියලා කි මේක අසුන්දර නැහැ, හරි ලස්සනයි. නමුත් ඒ ලස්සන දේ තුල අනිත්‍ය ස්වභාවය තියෙනවා. අර සප්පක කියන මහරහතන් වහන්සේ උන්වහන්සේ විවේකීව වනාන්තරයේ භාවනා වඩන වෙලාවේ උන්වහන්සේ දකිනවා විශාල වරුසාවක් එන්න හදනවා. අහසේ වලාකුළු පිරීලා නිල්ම නිල් පාට වෙලා දන් ගෙඩියක් වගේ මුළු අහසම කළු වෙලා. මේ කළු පාට වලාවට යටින් සුදුම සුදු පාට කොක්කුරෑනක් පියාඹනවා. අහසම කළු පාටයි. කොකා සුදුම සුදු පාටයි. කොක්කු ඉගිල්ලෙනවා වලාකුළු වලට යටින්. ගඟත් ගලාගෙන යනවා. ඊට පල්ලෙහෙන් උන්වහන්සේනේ ගඟ ගාව. ගඟත් ලස්සනට ගලනවා. දැන් අර වලාකුළේ කළු බව නිසා වතුරටත් කළු පාට වගේ වැටිලා. දැන් ඒ අතරින් කොක්කුත් ඉගිල්ලෙනවා. මේ දර්ශනයේ දිහා උන්වහන්සේ බලන හැටි හරි ලස්සන උදාන උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ අජකරණී කියන නදිය තමයි මේ ගලන්නේ. අජකරණී නදිය බොහොම ලස්සනට ගලනවා. අහස කළුම කළු වෙලා තියෙනවා. කොක්කු මැද්දෙන් ඉගිල්ලෙනවා. ආන් ඒ ලස්සන උන්වහන්සේ දැක්කේ මේ විදර්ශනාවත් එක්ක. නැත්තම් අපිට ඕක නිකන් සාමාන්‍ය දර්ශනයක් විතරයි. එහෙනම් ලෝකේ තියෙන හැම දෙයක්ම මේ විදර්ශනාව නිසා ප්‍රීතියයි සුවයයි සතුටයි මේ හැම දෙයක්ම උන්වහන්සේලා දැක්කේ විදර්ශනාවේදී. එහෙනම් විදර්ශනාව තියෙන කෙනෙක් ලෝකීය දකින සුන්දරත්වය විදර්ශනාවක් නැති කෙනෙකුට කවදාවත් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් අපි මෙරිලා යන්නේ ලෝකේ ලස්සන දැකලා නෙවෙයි. ඒ කාරණාව මෙතනින් අපි කල්පනා කරමු. ඊළඟට සඳහන් කරනවා සාමාන්‍ය ලක්ෂණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් මේ සාමාන්‍ය වශයෙන් පච්චත්ත වශයෙන් ධර්මයක් පිළිබඳව ලක්ෂණ දෙකක් දේශනා කරලා තියෙනවා. ඒ ලක්ෂණ දෙක මෙතන සඳහන් කරනවා. පච්චත්ත ලක්ෂණය තම තමන්ට ආවේනික වූ ලක්ෂණයයි. වේදනාවට තියෙන ලක්ෂණය නෙමෙයි තම තමන්ට වැටහෙන ලක්ෂණයයි. මොකද වේදනාව කියන එකේ තියෙන්නේ හැමෝටම වේදනාව එකයි. නමුත් එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්. හැමෝටම වේදනාව ලෝකයේ පොදුයි. එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්. ඒ නිසා සඳහන් කරන්නේ වේදනාවේ තියෙන ලක්ෂණය නෙවෙයි රූපේට තියෙන්නේ. අන් ඒ නිසා වේදනාවේ තියෙන ලක්ෂණය රූපේට නෑ. නමුත් රූපේ තියෙන ලක්ෂණය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන වේදනාවටත් රූපේටත් අන් හැම ධර්මතාවයකට සමානයි. වේදනාව කියන ලක්ෂණය ලෝකෙ හැමතැනම හැමෝටම පොදුයි. නමුත් අපි 10 දෙනෙකුට එකම කාරණාවක් සම්බන්ධයෙන් වේදනාව දැනෙන්නේ ආකාර 10කට. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ සියලු දෙනාටම වෙනස් වෙවි වැටහෙන්නේ නැහැ. ඒක සියලු දෙනාටම සමානයි. සියලු දෙනාටම පොදුයි. අනිත්‍ය නම් සියලු දෙනාටම එය එසේමයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තමයි. එතකොට මේ ලෝකේ අනිත්‍ය නැති දෙයක් ඇත්තෙම නැද්ද? අනිත්‍ය නොවන එක දෙයක් ලෝකේ තියෙනවා. මොකද අනිත්‍ය නොවන එකමදී නිවන කවදාවත් වෙනස් වෙන්නේ
නිවන අනිත්‍ය නෑ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි, නිතර මේ කාරණාව නිතර අහන්න නොලැබෙන නිසා මේ ධර්මයේම සඳහන් කරන මේ කාරණාව එහෙම ලේසියෙන් නිරන්තරයෙන් හැමතැනම අපිට අහන්න ලැබෙන්නේ නැහැ කියලා. ආන්ගේ නිතර අහන්න දැනගන්න ලැබෙන්නේ නැති මේ කාරණාව නමුත් අපි නිරන්තරයෙන් හොයන්න ඕනේ. හොයලා හරියටම තේරුම් අරගන්න ඕනේ. ඒක තේරුම් අරගෙන හොයන්නේ මේ කාරණාව නිතර හැමතැනම අහන්න ලැබෙන්නේ නැහැ. ඒක දුර්ලභයි. කලාතුරකින් අහන්න ලැබෙන දෙයක් මේ ප්‍රීතිය සහ වේදනාවේ තියෙන මේ ස්වභාවයවල් පිළිබඳව දේශනාව නිතර හැමතැනම ඇහෙන්නේ නැහැ කියලාම සඳහන් කරලා තියෙනවා. ආන් ඒ නිසා මේ ඥානතෝ පස්සතෝ කියන වචන දෙකෙන් සඳහන් කරනවා. ඥානතෝ කියන්නේ ආරම්භන වශයෙන් දැනගන්නවා කියන එක. ඥානතෝ මොකද මේ ආරම්භන වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ? අරමුණු වශයෙන් දැනගන්නවා කියන එකට කියනවා ඥානතෝ කියලා. පස්සතෝ කියලා කියන්නේ යථා භූත ඥාන වශයෙන් ධ්‍යාන වශයෙන් නැගී හිටලා ඒ පිළිබඳව දැනගන්න අවබෝධය. පස්සතෝ යථා භූත ඥානෙන් ඇති හැටියෙන්ම අවබෝධ කරනවා. ඒ නිසා අපි මෙතන සඳහන් කරනවා මේ කලින් අපි සඳහන් කරපු පාඩේ ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලබමින් අවිඥා ආදී ධර්මතාවයන් උපදවනවා කියලා. ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලබමින් අවිඥා ආදී ධර්මතාවයන් උපදවනවා. මොකද මේ ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලබමින් අවිඥා ආදී ධර්මතාවයන් උපදවනවා කියන කාරණාවේ තේරුම ගැන කල්පනා කෙරුවොත් මේ ශාසනයේ හැමතැනම ශ්‍රද්ධාව මුල. ශ්‍රද්ධාව නැත්තම් කිසිම දෙයක් සම්පූර්ණ කරන්න බැරුව යනවා. ශ්‍රද්ධාව අංක එක. ශ්‍රද්ධාව නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ. ශ්‍රද්ධාව නිසා තමයි අපි ධර්මරත්නය විශ්වාස කළේ. ශ්‍රද්ධාව නිසා තමයි අපි ආර්ය මහා සංඝයා විශ්වාස කරන්නේ. ශ්‍රද්ධාව නැත්තම් ඔය එකක්වත් අපි ගාව එකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න බෑ ශ්‍රද්ධාව නැති කෙනෙකුට. ඉතින් ඒ කරුණ අපි බොහොම සාකච්ඡා කරලා තියෙනවා. ඇයි අපි උන්වහන්සේට මේ තරම් ගරු කරන්න ඕනේ? සමහර අය සඳහන් කරනවා නිවන් දකින්න ඕන නම් භාග්‍යතුන් වහන්සේ අතහැරලා මේ ගමන යන්න ඕනේ කියලා. ධර්මයත් අතහැරලා මේ ගමන යන්න ඕනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේවත් ධර්මයත් අතහැරලා කවදාවත් මේ ගමන යන්න බෑ. අපි ගාව තියෙන කෘතගුණ වේදිත්වයක්. ඒ මොකටද එහෙනම් කෘතගුණ වේදිත්වයක්? අපි සසරින් එතර යන්න කවදාවත් අපි වෙනුවෙන් අපි දුක් විඳලා නැහැ. අපි දුක් විඳනනම් අපි මෙච්චර කල් එන්නේ නැහැ. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක්. උන්වහන්සේ බුද්ධත්වයේ හොයාගෙන ඉන කාලේ මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයම සඳහන් කරනවා 512,027ක්. එතකොට අපිට මුණ ගැහුනේ නැද්ද එච්චර බුදුරජාණන් වහන්සේලා? උන්වහන්සේ විතරක් මුණ ගැහුණාද? අපි ඊට පස්සේ සංසාරේ ඉපදිච්ච අයද? නෑ, අපිට ඊට කලින් ඉපදුනා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේට අපිත් කාලයක් අම්මේ කියලා කියන්න ඇති. අපිත් උන්වහන්සේගේ දරුව වෙලා ඉපදිලා තාත්තේ කියලා කියන්න ඇති. ඒ වුණාට උන්වහන්සේ දැන් අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් සසරින් එතර කරවලා තවත් ලෝකයට ධර්මයේ දානය කරලා භාග්‍යවතුන් වහන්සේත් සසරින් එතර වෙලා. නමුත් කලක් උන්වහන්සේට අම්මේ තාත්තේ කියපු අපි, ඔය බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන කාලේ දම්පැන් පූජා කරපු අපි තාමත් සංසාරේ. එතකොට උන්වහන්සේ අපි වෙනුවෙන් දුක් විඳා කියලා සඳහන් කළා. පින්විතනේ අදත් ඔබයි මමයි දන්නේ නැහනේ. මේ රෑ වෙනවා, කරුවල වැටෙනවා, වහිනවා, සීතල දැනෙනවා, සත්තුන්ගේ පීඩාවල් තියෙනවා. ඒ නිසා අපි ගෙවල් දොරවල් හදාගෙන බොහොම සැප පහසුවෙන් කරවලු වුණාම අපේ ගෙවල් වලට වෙලා සීතලෙන් පින්නෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා අපි අපේ ජීවිතය ගෙවනවා. නමුත් අපි කවුරුවත් දන්නේ ඔය මහ වනාන්තර වල ලෞතුරා බුදුබව ප්‍රාර්ථනා කරන උත්මේ වදත් ඒ සීතලේ ගැහි ගැහි ඒ වරුසාවටම තෙමි තෙමි විවිධ වූ සත්තු සිව්පාවන්ගේ කරදර කම්කටොළු මැද්දී
උන්වහන්සේලා ඝන කලුවරේ බවුන් වඩනවා තනියම සසරින් එතර යන්න නෙමෙයි සසර දුක් විඳින කෝටි ගණක් සත්වයා අරගෙනම සංසාරයෙන් එතර යන්නේ. එතකොට අපි දන්නේත් නෑ අපි වෙනුවෙන් තවත් කෙනෙක් මේ තරම් මහන්සි වෙනවා කියලා. අපි බොහොම සුවයට සැතපෙන වෙලාවේ තව කෙනෙක් අප්‍රමාණ වේදනා විඳිනවා. මේ සුවෙන් නිදාගන්න මිනිස්සු සංසාරයෙන් එතර කරවන්න. ඒ වෙලාවට සමහරట్లాට මිනිහෙක් දකින්නවත් කැමති වෙන්නේ නෑ. බාධා කරයි කියලා. කරදර කරයි කියලා. අපි බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කළා. සාරිපුත්ත මම සමහර කාලවල කැලෑවේ භාවනා කරනකොට මේ කැලෑවට මිනිස්සු එනවා කියලා දැනගත්තාම මිනිස්සුගේ හඬ ඇහුනහම දඩයක් කාරියෙකුට බයේ දුවන මේ මුවෙක් වගේ හාවෙක් වගේ මං කන්දෙන් කන්දට පල්ලමෙන් පල්ලමට වනලැහැබින් වනලැහැබට පැනලා දීවා මිනිස්සුන්ට නොපෙනී ඉඳ. එහෙම දුවලා මිනිස්සුන්ගෙන් ආරක්ෂා වෙලා මේ භාවනා වඩපු බවන් වහන්සේ සඳහන් කරනවා කරදර පීඩා වලින් තොරව. ඒ තරම් දුක් විඳ එහෙනම් අපි වෙනුවෙන් නිසා අපිට තියෙන කෘතගුණ සැලකීමක්. ඒ කෘතගුණ සැලකීම නිසා අපිට කවදාවත් භාග්‍යතුන් වහන්සේ අමතක කරලා මේ ගමන යන්න බෑ. ඒ නිසායි සඳහන් කළේ ශ්‍රද්ධාවෙන් අදහමින් මේ ගමන යන්න තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් අදහමින්මයි. වීරයෙන් උදව් ලැබමින් ශ්‍රද්ධාවෙන් අදහමින් මේ ගමන යන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ධානා විඥා ලබන්න කවදාවත් බැරුව යනවා. ආන් ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කොයිතරම් ඉපැද්ද විය යුතුද? ඒ ශ්‍රද්ධාවෙන් තමයි ඒක විශ්වාස කරන්න තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මේ ලංකාව සම්බන්ධයෙන් මහා ප්‍රාර්ථනාවල් පහක් කරලා තියෙනවා ලංකාව සම්බන්ධයෙන්. ඒ අතර එකක් අපි මේ කාරණා විතරක් සිහිපත් කරමු. මේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕන නිසා එකක් මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මේ රටේ පිහිටනවා. බෝසත්වරු උපදින්නේම ජම්බුද්දීපේ. නමුත් ධර්මය අවසන් වෙනතුරු පිහිටන්නේ නැහැ කවදාවත් එහෙ. ධර්මයේ පිහිටන්නේ මෙහෙ. අපේ බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙමෙයි. පෙර බුදුරජාණන් වහන්සේලාගෙත් එහෙමයි. ඒ නිසා මහා අදිෂ්ඨාන පහක් තියෙනවා මේ රට සම්බන්ධයෙන්. එහි එකක් තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙහාට ලැබෙන්න ඕනේ. ධර්මාශෝක රජුරන්ට මේ පණිවිඩය හම්බ වුණා. බෝධීන් වහන්සේ මෙහාට වැඩමවන්න කියලා මිහිඳු මහරහතන් වහන්සේගෙන්. රජුරු හතර පැත්තෙන් සේනාව සංවිධානය කළා. එක පැත්තකින් රජුරු විශාල සේනාවක් එක්ක යනවා. තවත් තුන් පැත්තකින් විවිධ ප්‍රධාන ඇමතිවරු විශාල සේනාවල් අරගෙන හතර පැත්තෙන්ම බෝධීන් වහන්සේ ගාවට එනවා රහතන් වහන්සේලාත් එක්ක. බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. නමුත් රජුරන්ට බෝසාකාව නෙලන්න බෑ බෝධීන් වහන්සේට රිදවලා. එතකොට අපිට වඩා මොන ශ්‍රද්ධාවක් රජුරෝ ගාව තිබිලාද? බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයකුත් තියෙනවා මේ බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවන්න කියලා. සිව්පිලිසි බ්‍යාපත් මහරහතන් වහන්සේ නමක් පණිවිඩයේවල තියෙනවා මේ බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවන්න කියලා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් රහතන් වහන්සේත් පණිවිඩයේවල තියෙනවා නම් මේ බෝධියෙන් මේ ශාඛාව මං ගැලෙව්වට ප්‍රශ්නයක් නැති වෙයි කියලා. නමුත් රජුවන්ට හිතෙන්නේ නෑ පිහියක් තියලා කවදාවත් පෝෂාකාවෙන් කරලා අරගන්න. ඒ හින්දා බෝධින් වහන්සේ ගාවට ගිහින රජුව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ බෝධින් වහන්සේ අතුරුදහන් වෙනවා. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ නොපෙනී යනවා. බෝධින් වහන්සේ නොපෙනී යනවා. දක්ෂිණ ශාඛාව විතරක් පේනවා රියන් ගණනාවක් දිගට. ඒ අත්ත විතරයි පේන්නේ. ලංකාවට වැඩම වුණ අත්ත ශාකාව විතරයි පේන්නේ මහබෝධිය අතුරුදහන් වෙනවා. ඒක දැක්කට පස්සේ රජුරන්ට ඇති වෙන අප්‍රමාණ ප්‍රීතිය නිසා රජුරු දින ගණනාවක් පූජාවල් පවත්වනවා. පුදුම ශ්‍රද්ධාවෙන් මේ සිද්ධ වෙච්ච තේ දැකලා. ඊට පස්සේ තමයි රන් කටාරමට බෝධිය රෝපණය කරවගන්න යනකොට බෝධින් වහන්සේ ඉබේම නික්මිලා බෝධින් වහන්සේම කටාරමේ පිහිටනවා. ඒ බෝධින් වහන්සේ තමයි විවිධ ප්‍රතිහාර දක්වා හිමවලාගමක් ඇතුළත දවස් ගණනාවක් වැඩ ඉඳලා ප්‍රාතිහාර්ය ආශ්චර්ය සහිතව ලංකාවට වැඩමවල අද මහමෙවුනා උයනේ රෝපණය කරවලා තියෙන්නේ. නමුත් දක්ෂිණ ශාඛාව අද මහමෙවුනා උයනේ අපි දකිනවා. නමුත් මව් ශාඛාව අපි දකින්නේ
අපි දකින්නේ නැහැ. මෞසාකව අපි දකින්නේ නැත්තේ ධර්මාශෝක රජුරුවන්ගේ එක බිසවක් මෞසාකව විනාශ කරන්න කටයුතු කරපු බව සඳහන් වෙලා තියෙනවා. නමුත් ඇයට ශාකාව විනාශ කරන්න පුළුවන් වුණාද නැද්ද කියලා දන්නේ නැහැ. මේ මැඩියන්ගේ විෂ තමයි යොදලා තියෙන්නේ. මැඩි විෂ. මැඩියෝ ඉන්නවා බොහොම විෂ සත්තු. අතීතයේ ඊතල වලට විෂ සත්තුන්ගේ සර්පයන්ගේ විෂ ගත්තා. ඒව තමයි සමහර අයට විද්දේ. එhmenan ඇය මේ කටුවලට aran තියෙන්නේ මැඩි විෂ. මැඩියන්ගේ විෂ. ඒ මැඩි විෂ සහිත කටු ගහලා තමයි බෝධින් වහන්සේ අපවත් කරන්න කටයුතු කරන්නේ. නමුත්ින් ඇයට අපවත් කරන්න බෝධින් වහන්සේ එතන වැඩ සිටියද කියන කාරණාව මේ කරුණුත් එක්ක භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත් ජයශ්‍රී මහ බෝධිය පිළිබඳව පින්නදී අපි මොකවත් දන්නේ නැහැ. අපි දන්නේ උන්වහන්සේට පිට දෙන්න බෝධියක් තිබුණා කියලා විතරයි. ඒක කොයිතරම් ආශ්චර්යමත් විදිහට පහළ වුණාද ආශ්චර්යමත් විදිහට පවතිනවද කියන කරුණු අපි හොයලා නැති නිසා අපි දන්නේ නැති නිසා බෝධිය ගාවට ගියාට ඒ තරම් ලොකු ශ්‍රද්ධාවක් අපිට ඇති වෙන්නේත් නැහැ. නම් ඒ තරම් ආශ්චර්යයි. ඒ නිසා සමහර වෙලාවට දෙවියන් විසින් මහ බෝධිය අදටත් සංගවලා ඇති. නමුත් අපි කාටවත් පේන්නේ නැ මේ තරම් ආශ්චර්යමත් මං අතුරු දහන් වෙලා ශාඛාව ලංකාවට නෙලාගෙන යන්න ඉඩ දුන්නා නම් Taman වහන්සේ නසන්න එනකොට උන්වහන්සේ එතන පිණී හිටියා කියලා උන්වහන්සේ දෙවියන් විසින් හංගලා තියෙන ඇති උතනම. නමුත් කාටවත් පේන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 230 ගණනක් ගත වෙනකොට තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. 230 ගණනක් 40 ගණනක් විතර වෙනකොට. ඉතින් එතකොට සමහරලාට මහ බෝධිය ශ්‍රද්ධාව උපදවා අපේ ඇස් දෙකෙන් දැක ගන්න අපිට තිබිච්ච කාලය ඉවර වුණා වෙන්න පුළුවන්. ඒ තරම් භාග්‍ය අපි ලැබුවේ නැහැ වෙන්නේ. ඒ නිසා මහ බෝධිය අපිට නොපෙනෙනවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ওই කරුණ හරියටම හිතන්නේ ශ්‍රද්ධාව අවශ්‍යයි. ශ්‍රද්ධාව නැතිනම් මේ ශාසනය කිසිම දෙයක් කරගන්න බැරි වෙන නිසායි සඳහන් කරන්නේ ශ්‍රද්ධාවෙන් උදව් ලැබමින් අදහමින් මේ ශාසනය ඉස්සරහට යන්න ඕනේ කියලා. ආන් ඒ නිසා තමන්ගේ සමත විදර්ශනා නිවැරදි කියලා ශ්‍රද්ධාවෙන් අදහන්නත් ඕනේ. යම් කෙනෙක් සමත විදර්ශනා භාවනා වඩනවා නම් හරියටම තහවුරු කරගෙන ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ මම මේ යන්නේ හරිම මාර්ගයේ කියලා. එහෙම නැතුව මේ තරම් කාලයක් වෙහෙසෙනවා මහන්සි වෙනවා නමුත් මට ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ මම හරිද? මගේ මාර්ගය හරිද කියලා සැක උපදවන්න පටන් ගත්තොත් අපිට කවදාවත් මේක ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අද අභිඥා ලැබෙන්නේ නැත්තේ ඒ ශ්‍රද්ධාව හීන නිසාමයි. අපි ගාව අඩුපාඩු තියෙනවමයි. ඒ නිසා අපි අපේ අඩුව කතා කරන්නේ නැහැ. වර්තමානයේත් බොහෝ අය තමන්ගේ අඩුව ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. නම් චෝදනා කරනවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට. අපේ අඩුව ගැන කතාවක් නැහැ. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට චෝදනා කරනවා. උන්වහන්සේ ධර්මයේ පරිවර්තනය කරනකොට වැරද්දුවා. ආන් ඒ ධර්මයේ වරද්දපු හින්දා අපිට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට තිබ්බනම් අපිට මාර්ගඵල ලැබෙනවා. නමුත් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ තමයි මේ මහ වැරද්ද කරලා තියෙන්නේ. උන්වහන්සේ ධර්මයේ වරද්දලා ලියලා ඒ හින්දා අපිට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. එහෙම කියන අයට කිසිම ශ්‍රද්ධාවක් නැහැ. අපි ගාව ශ්‍රද්ධාව තියෙනවද කියලා. අපි ගාව සීල විසුද්ධිය තියෙනවද කියලා. අපි ගාව මේ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවද කියලා. ඒ කාරණා එකක්වත් ගැන කල්පනා කරන්නේ නැතුව අර මහා පුරුෂයෙකුට චෝදනා කර කර පෞරස් කර කර ඉන්නවා. ඊට වඩා වටින්නේ මා යන මාර්ගයේ කොයිතරම් හරිද කියලා සැක කරනවට වඩා ධර්මයෙන්ම හොයන්නේ. භාග්‍යතුන් වහන්සේගේම ධර්මයෙන්මයි අපිට දකින්න තියෙන්නේ. ඒක ධර්මයෙන්ම හොයලා නිවැරදි කරගෙන මා යන මග හරි නිවැරදි කරගෙන එහෙම හිතන්න ඕනේ. හරි කියලා ශ්‍රද්ධාවෙන්ම මේ මගට බැස්සහම ධ්‍යාන අභිඥා අපිට ලැබෙන්න ඒ තරම් අමාරු වෙන එකක් නෑ. මොකද භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ඔය අභිඥා අටම ලබා ගත්ත අය හිටියා. පහළ වෙන්න කලිනුත් අභිඥා ලැබුවා. ඊට කලිනුත් අහසෙන් ගියා. එහෙනම් ඒගොල්ලන්ට ඒ ක්‍රමයේ පිළිබඳව මනාව ශ්‍රද්ධාවක් තිබුණා.
නමුත් භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා මේ තරම් නිර්මල කාලේ අපිට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ අපි ගාව ශ්‍රද්ධාව හිග නිසාමයි. ඒ නිසායි ශ්‍රද්ධාවෙන් උදව් ලැබෙන්නම ඕනේ, ශ්‍රද්ධාවෙන් අදහන්නම ඕනේ මේ ශාසනයේ ගමනක් ඉස්සරහට යන්න නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් හරියටම ඉගෙනගෙන සැක දුරු කරගෙනම භාවනා කරන්න ඕනේ කියලා දේශනා කරනවා. සැක දුරු කරගෙනම භාවනා කරන්න ඕනේ. එය එසේ වෙන තුරුම අපට ප්‍රතිඵල හම්බෙන්නේ නැති බවයි සඳහන් වෙන්නේ. ඊළඟට සඳහන් කළා පින්නතිනි අභිඤ්ඤය අභිජානතෝ පරිඤ්ඤය. මොනවද මේ අභිඤ්ඤය කියලා කියවේ? අති විශිෂ්ට ප්‍රඥාවෙන් දැනගත යුතුයි. මනා වූ නිවැරදි වූ ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවෙන් මේක හරි මා යන මාර්ගයේ හරි එහෙම හරි කියලා තීරණය කරන්නත් බෑ මිත්‍යා දෘෂ්ටියක ඉඳගෙන. ඒ නිසා හරි මේක හොයාගන්න ඕනේ. තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මයේ හොයාගන්න කියලානේ දෙවියන්ටත් සඳහන් කළේ. හරිම මාර්ගය හොයාගෙන හරි කියලා තහවුරු කරගන්න ඕනේ. වැරදි මාර්ගයක් හොයාගෙන හරි කියලා තහවුරු කරගත්තら හරියන්නේ නැහැ. හරිම මාර්ගෙම හොයාගෙන තහවුරු කරගන්න ඕනේ. ඉතින් ඒක සැකයි නම් ධර්මයේ සහ විනයෙහි බහාම නිවැරදි කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. එහෙනම් අභිඤ්ඤයයන් කියලා කිව්වේ ඒකයි. සැක හැර දැනගත යුතුයි, අතිවිශිෂ්ට ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුයි, දැනගත යුතුයි. අභිජානතෝ කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව පූර්වාංගම වූ කියලා කියන්නේ පෙරටු කරගත්ත. විදර්ශනා ප්‍රඥාව පෙරටු කරගත් මාර්ග ප්‍රඥාවෙන් මේක දැනගන්න ඕනේ. විදර්ශනා ප්‍රඥාව පෙරටු කරලා මාර්ග ප්‍රඥාවෙන් කියන්නේ මාර්ගය අවබෝධ කරන ප්‍රඥාවෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් මාර්ගය තේරුම් ගත්ත කෙනාට හරියටම මේ සත්‍ය අසත්‍යතාවයේ වැටහෙනවා. හැබැයි ඉතින් මාර්ගය තේරුම් ගන්නත් බෑ හරි ධර්මයේ හම්බුනේ නැත්තම්. ඊළඟට පරිඤ්ඤය. පින්නදී පරිඤ්ඤය කියලා කියවේ දුක්ඛ සත්‍ය තීරණ ප්‍රඥාවෙන් කියලා කියන්නේ තීරණය කරනවා. තීරණ ප්‍රඥාවෙන් සහ මාර්ග ප්‍රඥාවෙන් දැන ගැනීම. මේ සඳහන් කළේ දුක නම් මෙයයි කියන කාරණාව හරියටම පිරිසිඳ දැන අවබෝධ කිරීම. දුක කියන්නේ මේකයි කියන එක හරියටම අවබෝධ කරගන්න ඕනේ. අන්න එවිට අපිට මනාව මේක වැටහෙන්න පටන් ගන්නවා. හැබැයි දුක කියන එක හරියට අවබෝධ කරගන්න ඕනේ. එහෙමනම් අසංඛ්‍ය 20කුත් මහා කල්ප ලක්ෂය තරම් දුර ආවේ තාම මේ දුක කියන ධර්මතාවයේ වැටහුනේ නැති හින්දා. හරියටම වැටහුනේ නැහැ. ඒ වැටහුනේ නැති නිසා සැප විඳින්න කියලා මේ ලෝකේ හොයපු බොහෝ දේවල් වලින් උනේ දුක් විඳින එක. සැප විඳින්න කියලා තමයි ලෑස්ති උනේ ඒකෙන් හම්බ වුනේ දුක. සමහර වෙලාවට බොහොම නිදහසේ විවාහ වෙන්න කලින් අපි හිටපු කාලේ සමහර කෙනෙකුට විවාහ ජීවිතය පිළිබඳව තිබුණ පුදුම හදිසියක්. ඒ නිසා අම්මා තාත්තාට පවා එරෙහි වෙලා සැපයි කියලා හිතාගෙන ඒගොල්ලෝ විවාහය හොයාගෙන ගියා. අම්මා කැමතිත් නැහැ, තාත්තා කැමතිත් නැහැ, පවුලේ අය කැමතිත් නැහැ. නමුත් ඔය කවුරුවත් නැති වුණාට කමක් නැහැ. මගේ ජීවිතයට මේක බොහොම සැපයි කියලා විවාහය හොයාගෙන ගියා. දැන් මේ හොයාගෙන ගිහිල්ලා තියෙන සැපක්ද? එදා ගෙදර හිටපු කාලේ කොයිතරම් නිදහසේ යවි කියමු තරුණියක්. කොයිතරම් නිදහසේ ගෙදර හිටියද? අම්මා උයලා දුන්නා. තාත්තා කැම බීම හොයලා දුන්නා. ගෙදර නිදහසේ සමහරලාට හොයාගෙන පියාගෙන කාලා තමන්ගේ වැඩ කරගෙන බොහෝම පාඩුවේ නිදහසේ හිටියා. සමහර තැනක නම් දරුවෙකුට ඉඳලක් කොස්සක්වත් අල්ලන්න හම්බුනේ නැහැ. ඒවත් ඔක්කොම කරලා දෙනවා. තමන් ඉන්න තැන තමන්ගේ කාමරෙත් අතුගාලා පිරිසිදු කරලා දෙනවා. ඒ තරම් නිදහසේ හිටියේ. නමුත් දැන් මෙතන පුදුම සැපක් තිබුණා හින්දා. නමුත් මේක වැටහුන්නේ නැහැ. මෙයාට හිතුනේ ඊට වඩා විවාහ වෙලා ගියහම සැපතියි කියලා. නමුත් දැන් ගිහිල්ලා මොකද කරන්නේ? දැන් ගිහිල්ලා කරන්නේ අනුන්ගේ ගෙදරක වැඩ කරන එක. දන්නේම නැතුව වැඩකාරියක් වෙලා. දැන් අතු ගන්නක් තියෙනවා. දැන් වළං හොදන්නක් තියෙනවා. දැන් රෙදි හොදන්නක් තියෙනවා. දැන් බැනුම් අහන්නක් තියෙනවා. චුට්ට අතපහ වෙලා බෑ. පාන්දරම නැගිටින්න වෙන ධම්මතේක හදාගෙන ඇවිල්ලා හැරවණකන් ඉන්නවා.
දැන් පාන්දරම රැකිටලා අනුන්ට තේ හදන්න ඕනේ. නමුත් දැන් මේ ගමන ගියේ මොකක් කියලාද? සැපයි කියලා. ඒ වුණාට එහෙනම් සැප සැප හොයාගන්න බැරුව ගියා. දුකම තමයි සැප කියලා හොයලා තියෙන්නේ. අතිරේක ආදායම් තිබුණත් හොඳයි කියලා යමක් යෙදුවනම් යෙදුවනම් ඒ හැම දෙයකින්ම ගොඩ ගැහිලා තියෙන්නේ දුක්ම තමයි. එහෙනම් දුක පිරිසිඳ අවබෝධ කරනවා කියලා කියන්නේ මේ මේ හැම කරුණක්ම හරියටම විනිවිද දැක දැක තේරුම් ගන්න ඕනේ. ඔක තේරුම් ගන්නා තාක්කල් කවදාවත් දුක්ඛ සමුදය අපිට හම්බ වෙන්නේ නැහැ. තේරුම් ගත්ත දවසට තමයි සමුදය හම්බ වෙන්නේ. ඒ නිසා මේ දුක පිරිසිඳ අවබෝධ කරගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ දුක සමහරලාට අපි සැප කියලා හොයාගත්තත් දුක කියලා අපි සඳහන් කළා. ඒ නිසාමයි පින්තුනේ සඳහන් කළේ කෙනෙක් හිතන්නේ නොඑක් ආකාරයෙන් විවිධ දේවල් බහුබාණ්ඩික කියලා අපි කියන්නේ. ඒ කෙටි වචනේ පාවිච්චි කරාම ඇති. බහුබාණ්ඩික වුණාම එතන සැපක් තියෙනවා කියලා. නමුත් බහුබාණ්ඩික වීම පිළිබඳව අපේ නිවන වේගෙන් ඈත් වෙලානේ. අර ඒක ස්වාමීන් වහන්සේ කියන කතාවත් ත්‍රිපිටකයේ තියෙනවා බහුබාණ්ඩික භික්ෂුව. ඒ ස්වාමීන් වහන්සේට හම් වෙන පරිස්කාර જાති ඔක්කොම උන්වහන්සේ එකතු කරලා ගොඩ ගහලා තියෙන විශාල ප්‍රමාණයක්. නැති මේවා සීතල හැදෙන සීතල කනවා පුස් කනවා. උන්වහන්සේ මේ සතියක් දෙකක් යනකොට මේ සියලුම සිවුරු පිරිකරගෙන හිල්ලා අවියදාලා වේලනවා. දැන් බලහම හැම තැනම වත්ත පුරා ප්‍රදේශයේම සිවුරු වනලා. ආයේ හන්දෑවට මේවා හොඳට රත් වෙච්චාම නමාගෙන ගිහින් ආය අහුරලා තියෙනවා. ආය සතියක් දෙකක් යනකොට ආයෙත් ගෙනහිලා කොහොම අවිය දානවා. ආයෙත් නමල ගෙනහිලා තියෙනවා. ඉතින් ওই කාරණාව භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. මොකද සිවුරු තුනකට වඩා බුදුරජාණන් වහන්සේ අනුදැනව දාන්නේ නැහැ. තුන් සිවුරු කියලා කිව්වේ කන්නේ අපි. තුන් සිවුරයි පාත්‍රි. ඊට වඩා බර තියාගන්න එපා. මොකද ඒක මේ නිවනට යන ගමනට බාධාවක්. මේ සිල්පද පනවලා තියෙන බුදුරජාණන් වහන්සේ අපින් පලිගන්නේ නෙමෙයි. අපිට රිදවන්න නෙමෙයි. නිදහස නැති කරන්න නෙමෙයි. සසරින් එතර කරන්න අප්‍රමාණ අනුකම්පාවෙන් මෙහෙම නිදහස් වෙන්න කියලා දේශනා කළේ. නමුත් ඒක අපිට තේරුන්නේ නැහැ. අන්තිමට අර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලත් කොහොමද හැසිරුනේ? අහලා තියෙනවා මේ අය කතාව මගේ හිතේ. අදට වඩා දරුණු අය එදා ඉඳලා තියෙනවා. සිවුරත් ගලවලා අඳනිත් ගලවලා දැම්ම බුදුරජාණන් වහන්සේ ගාව. මට මෙහෙමද ඉන්න කියන්නේ කියලා ඇහුවේ. මේ මඳුන් පැලඳුන් එපා නම් මෙහෙම ඉන්නද කියන උන්වහන්සේ තේරුම් ගත්තේ නැහැ මේ කිවි මොකද්ද කියලා. ඉතින් බහුබාණික වීම තුල තියෙන පුදුමාකාර නිවනෙන් ඈත් වීමක්. කරදර ගොඩක් ගොඩ ගැහෙනවා මිසක් අර නමණ්ඩ වේලණ්ඩ හෝදණ්ඩ තියෙන කරදරේ උන්වහන්සේට නැතුව යනවනේ. බඩු ගොඩ ගැහුනේ නැත්තම් ඊළඟට මීයෝ කනකොට ඒ පැත්ත බලන්න ඕනේ, වේයෝ කනකොට කාවෝ කනකොට ඒ පැත්ත බලන්න ඕනේ. අවුවේ දාලා තියෙන උඩ හදිසි වැස්සකව දුවදුවා පැනපැන ඒව ඔක්කොම එකතු කරන්න ඕනේ. දැන් වැස්සට තෙමිලා දැන් වේල ගන්න හැටියක් නෑ, පුස්කයිද කියලා එතන දුක. මේ කරදර කම්කටොළු කෝටි ගාණක් ගොඩ ගන්නෑ ඒ හින්දා. අන් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බහුබාණ්ඩිකත්වයෙන් හැම වෙලාවෙම විදිච්ච කෙනාට මේ ගමන යන්න හරි පහසුයි ලේසි කියලා. ඒ නිසායි සඳහන් කළේ පින්වතුනි මේ දුක මනාව අවබෝධ කරනවා කියන කාරණාවට තමා දුක පිරිසිඳ දැනගන්නවා කියලා. දුක කොහෙද තියෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් අපි ඉස්සෙල්ලා හොයන්න ඕනේ දුක් උපදින්නේ මොන හේතු නිසාද කියලා. ආන්ගේ හේතුවට ප්‍රතිකාර කරන්න ඕනේ. මේ හේතුවෙන් මට දුක උපදින්න තියෙන ඉඩකඩ වැඩි. එහෙනම් මට ඒක එපා. ඒකට ප්‍රතිකාර කරලා තියහම ඒ වෙනුවෙන් උපදින දුක මට ඇති වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා සමහරලාට අපි මේ ලෝකේ සැප හොයනකොට අපිට හිතනම් අපි මේ ඉන්න ක්‍රමය හොඳයි කියලා. ඉන්න ක්‍රමෙන් හිටියම හොඳටම සැපතියි කියලා. නමුත් අපි ඉන්න ක්‍රමෙන් නම් කිසිම සැපක් නැහැ. නිමාඩු දවසක්, විවේක දවසක්, විවේක වෙලාවක් ආවුනොත් සැප හොයාගෙන යන්න. සැප හොයාගෙන යනවා විවේකයක් ඇති වෙච්චාම. ආවල්තෙන්ට ගියහම අපිට සැප හම්බ වෙයි කියලා. ඉතින් අපි සැප දන්නේ නැති හින්දා අපිට හිතෙනවා ඒව සැප කියලා. හැබැයි ඒ තැන් වලට ගිහිල්ලා අනාදිමත් කාලයක් සැප විඳින්න තියෙන එක නැති කරගන්නවා. දුක් විඳින්න පෞරස් කරගෙන එනවා. මොකද විනෝද වෙන්න කියලා ගිහිල්ලා, සැප හොයන්න කියලා ගිහිල්ලා, රාරක් වලින් මත් වෙලා, සමහරට සල්ලාල ජීවිත ගත කරලා මේ සැපනේ හොයලා තියෙන්නේ.
නමුත් ඒකෙන් රැස් කරලා තියෙන අප්‍රමාණ අකුසල් කන්දක්. එහෙනම් අපිට හිතන මේ ඉන්න විදිහ මේ යන විදිහ හොඳයි කියලා. නමුත් විදර්ශනාවෙන් බලාගෙන ඉන්න කෙනෙකුට පේනවා මේ යන විදිහේ තියෙන පුදුම භයානක බවක් කියලා. පුදුම සැපක් නෙමෙයි පුදුම භයානක බවක් තියෙන්නේ. අවීචයට වැටුනොත් නිරයට වැටුනොත් ආයි ගොඩේන්න නෙමෙයි. අපි මේ කාරණාව හොඳටම අවබෝධයෙන් තියාගන්න ඕනේ. බැරි වෙලාවත් මේ ජීවිතෙන් අවීචයට ගියොත් එහෙම මට මේ හම් වෙලා තියෙන මේ ජීවිතෙන් මං අවීචයට ගියොත් අය මෛත්‍රී බුදු පියාණන් වහන්සේනම් මුණ ගැහෙන්නේ බුමුණ ගැහෙන්න තියා ශාසනය හුලඟවත් හම්බ වෙන්නේ නැහැ. අවීචයේ ආවිෂ ඊට වඩා වැඩි මෛත්‍රී ශාසනය එතකොට ඉවර වෙනවා. මොකද අන්තර්කල්පයක් ආවිෂනේ. දැන් තියෙන්නේ මිනිස්සුන්ගේ පරමාශය 120. අපි සාමාන්‍යයෙන් 80න් 85න් මැරෙනවා. දැන් අවීචියට ගියොත් එහෙම ඊළඟට අන්තර්කල්පය ඉවර වෙලා ඊළඟ අන්තර්කල්පෙත් මිනිස්සුන්ගේ ආයුෂ මේ 100ට විතර අඩු වෙච්ච කාලේ තමයි අපිට ගොඩ එන්න වෙන්නේ. නමුත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 විතර තියෙන කාලේ. 100ට එනකොට ඒක පවතින එකක් නෑ. ඒ හින්දා මේ ලැබිච්ච අවස්ථාව පිළිබඳව නම් හිතාගෙන ඉන්න විදිහට වඩා බොහොම වෙනස් විදිහටම හිතන්න සිද්ධ වෙනවා. අපි යන රටාව ඒ තරම්ම හොඳ නෑ. ඒ කියන්නේ මේ පිරිස නෙමෙයි ලෝකය ගමන් කරන රටාව ඒ තරම් සුබදායක නෑ. එහෙනම් ඊට වඩා වෙනස් වෙන්නම වෙනවා සසරට බයයි. භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් ඒ ඔක්කොම අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා ඉතාම බලවත් දුකක් ඇති වෙච්ච දවසට විතරක් අපිට මේ කාරණාව දුකයි කියලා වැටහුණා මිස සාමාන්‍ය දෙයකදී ඒක වැටහුණෙත් නෑ. ඒ නිසා අපි මෙතන මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන එක අපිට හරියට අවබෝධ වුණෙත් නෑ. මෙන්න මේ වැඩ නිසා, නොයෙක් කටයුතු නිසා, නෑදෑයන්ගේ වැඩ නිසා, යාළු මිත්‍රයන්ගේ වැඩ නිසා අපි ඒ වැඩවල යෙදුනා මිස අපිට අපේ ගමන හදාගන්න කාලයක් තිබුණේ නෑ. අනුන්ගේ වැඩ කරලා ඉවර වෙනකොටම කාලේ දවසයි ගෙවිලා ගිහිල්ලා ඉවරයි. අන්තිමට නිමිතිත් පහළ වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි වැටෙන්නේ. නිමිතිත් පහළ වෙලා සෑහෙන කාලෙකුත් ගිහිල්ලා. දෙවියන්ටත් නිමිති පහළ වුණාට පස්සේ පින් කරන්න බෑ. චුත වෙන්න ලෑස්ති වෙනකොට නිමිති පහළ වෙනවනේ. මනුස්ස ලෝකේ දවස් 7යි තියෙන්නේ නිමිති පහළ වෙලා. සමහර කට්ටියට නිමිති පහළ වෙලත් මනුෂ්‍ය ලෝකයේ දවස් වලින් දැන් දවස් 3-4ක් ගිහිල්ලා මනුෂ්‍ය ලෝකයේ හැටියට කල්පනා කරුවොත් තව දවස් 3කින් විතර චුත වෙනවා. ආන් එහෙම කල් තියලා මතක් කරව මට නිමිති පහළ වෙලා නේ. මෙච්චර කාලයක් දැන් ගෙවිලානේ. දැම්පින් කරන්න හැදුවට බෑ කියලාම සඳහන් කරනවා. ඒ වගේ අපිටත් හැමදාම ඔහොම ඇවිදින්න බෑ. හැමදාම ඔහොම පය දෙක තුනක් එක තැන වාඩි වෙලා ඉන්න බෑ. තව ටික දවසයි පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඇඳටම වෙලා තමයි ඉන්න වෙන්නේ. එහෙම නැත්නම් හේතු වෙලා තමයි ඉන්න වෙන්නේ. ඔහොම කකුල් නමාගෙන ඉන්න බැරි වෙයි. මේ කොන්ද ඔහොම කෙලින් තියාගෙන ඉන්නත් බැරි වෙයි. පිටිපස්සෙන් කවුරු හරි කොට දෙක තුනක් හරි තියන්න වෙයි. හැබැයි එදාට ඔහොම ඉඳගෙන දිග වෙලාවක් බණ අහන්න හම්බ වෙන්නේ නැහැ. එදාට ඔහොම ඉඳගෙන භාවනා කරන්න වෙන්නේ නැහැ. එහෙනම් එදාට සිල් ගන්න ඉඳගෙන ඉන්නත් බෑ, බණහන්නත් බෑ, භාවනා කරන්නත් බෑ. නමුත් මේ తত্ত্বය මනුස්ස ලෝකෙම අපූර්වවට පේන්න තියෙනවා. සමහර කෙනෙක් සමහර වෙලාවට ඇවිල්ලා ආරාධනාවක් කරනවා. ස්වාමීනි, අපේ අම්මා වෙනුවෙන් පිරිකරක් පූජා කරගන්න ඕනේ. අපේ තාත්තා වෙනුවෙන් පිරිකරක් පූජා කරන්න ඕනේ. බණ ටිකක් කියන්න ඕනේ. පිරිත් ටිකක් කියන්න ඕනේ. ආශිර්වාද කරගන්න ඕනේ. එහෙම තැනකට ගිහිල්ලා බලහම බණ අහන්න ඉන්න කෙනාට කොහොමවත් බණ අහන්න සංඥාවක් ඇත්තෙම නැහැ. දරුවෝ 4-5 දෙනාම එකතු වෙලා රිදෙනවා කියලා කෑ ගහද්දී උස්සගෙන අරන් එනවා. එක්ක පුටුවක නැත්තම් බිම තියලා වටේටම කොට්ට තියලා දරුවෝ 4 පැත්තෙන් හේත්තු වෙලා ඒ තියාගෙන ඒත් බෙල්ල කඩා වැටෙනවා. ඒත් එයා නන්දොඩවන එක එක ඒවා කියනවා. නමුත් දරුවෝ කියනවා බණ ටික කියලා ආශිර්වාද කරන්න ඕනේ කියලා. නමුත් අරයට බණ පදයක්වත් ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අන්න ඒ වාගේ අයට බණ කියන වෙලාවට හරියට පරිස්සම් වෙන්න කියලා. මොකද ඒ තරම් වයසක අයට බණ කියනකොට පරිස්සම් වෙන්න ශික්ෂාපද ගණනාවක් දේශනා කරලා තියෙනවා.
මොකද එයා මැරෙන්න හොඳටම බය කෙනෙක් නම් එයාට මේ මැරෙනවා කියන වචනවත් ඇහෙන්න එයා කැමති කැමති නෑ එයා පව් කරලා තියෙනවා නම් එයා දන්නවා මම මොනවද කළේ කියලා එයාට නිරේ වගේ දේවල් පිළිබඳව කතා කරන එක ඒතරම්ම හොඳ නෑ එයාගේ හිතේ මහ විශාල බයක් උපදින්න පටන් ගන්නවා මේ වගේ පරිස්සම් වෙන්නත් වෙනවා එතකොට අරයාගේ අතීත ජීවිතේ කොහොමද කියලා අර ස්වාමීන් වහන්සේ දන්නෙත් නෑ මේ මිනිස්යාට බණ ඇහෙන්නෙත් නෑ ඉතින් දෙගොල්ලම හරියට අතරමං වෙනවා දැන් අරයට දැන් පින් කරගන්න බෑ නිමිති වලත් අන්තිම තැන ඉන්නේ ඉතින් අපිත් එතෙන්ට යනකම් කවදාවත් බලාගෙන නොඉන්න ඕනේ ඒ නිසා මේ පුළුවන් වෙලාවේ වහ වහ මේ කටයුතු කරගන්නවා මිසක් අරයගේ වැඩයි මෙයාගේ වැඩයි කියලා තමන්ගේ සංසාරي ගමන කවදාවත් අතපසු කරන්න එපා පොය දවසේ තව කෙනෙක්ගේ මංගල උත්සවයකට යන්න තිබුණත් නෑ ඕනතරම් ජීවිතේ මංගල උත්සව වලට ගියා පෙරත් යන්න ඇති අද පොය ඇවිල්ලා තියෙන්නේ මට සිල් ගණ්ඩයි මට අද තියෙන්නේ සිල් ගණ්ඩයි නමුත් මාර්යාගේ ලෝකේ එදාටම තමයි සමහරලාට හැම වෙලක්ම පැටලිලා තියෙන්නේ හැබැයි ඒක හරියට හරියට තේරුම් ගන්න ඕනේ නැත්තම් මේ ගමන යන්න බැරුව යනවා ආන් ඒ නිසා මේ දුක දැනගන්නවා කියන එක හරියටම විදර්ශනාවෙන්ම බල බලා අවබෝධ කරගන්න ඕනේ පින්නතර එහෙම නැත්තම් මේ මාර්ගසිත උපදින වෙලාව මාර්ග ප්‍රඥාවෙන් දැනගන්නවා කියන කාරණාව අපිට සම්පූර්ණ කරන්න බැරුව යනවා විදර්ශනාවකින් මේක අවබෝධ කරලා තිබුණොත් මාර්ගසිත මාර්ග ප්‍රඥාවෙන් දැනගන්න අපිට පුළුවන්කම තියෙනවා නැත්තම් එතෙන්ට එන්න බැරුව යනවා ඊළඟට සඳහන් කරනවා මොකද මාර්ගසිත ඇති වෙන වෙලාවට අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ භාවිතබ්බ කියන මේ සියල්ලම එකවර සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ සියල්ලම අවබෝධ වෙන්නේ එකවර අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ භාවිතබ්බ කියන මේ සියල්ලම එකපාර වැටෙන්න පටන් ගන්නවා මේ මාර්ගසිත උපදින වෙලාවට